ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා යුනි ලයිෆ් YouTube channel එකට. ෂරන් බෝල්ටන් කියලා කියන්නේ සම්මානනීය බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක්. මේ ලේඛිකාව විශාල වශයෙන්ම උනන්දුව දක්වලා තියෙන්නේ මායාව, ත්‍රාසය, භීතිය මුසු වෙච්ච කෘති රචනා කරන්න. ඉතින් ඇයගේ අතින් රචනා වෙච්ච එක කෘතියක් තමයි ද ක්‍රාෆ්ට්ස්මන් කියලා කියන්නේ. මේ පොත සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. සිංහල පරිවර්තනයේ නම තමයි මායා කවය. සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ රුෂේනි මානංගම මහත්මිය ආශිර්වාද ප්‍රකාශකෙන්ගේ ප්‍රකාශක පොතක් විදිහට තමයි මේක එළිදක්වලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ පොත මුල ඉඳන්ම අග වෙනකම් කෘතුහලයේ තියෙන ත්‍රාසය භීතිය මුසු වෙච්ච පොතක්. මේ කතාව ප්‍රබන්ධයක්. ඇත්ත කතාවක් නෙමේ. හැබැයි ඇත්තටම සිදුවෙච්ච සිදුවීම් කීපයකුත් මේ පොතට පාදක වෙලා තියෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ෆ්ලෝරන්ස් ලව්ලේඩි. ඇය පොලිස් නිලධාරිනියක්. මේ කතාවේදී කාලවල් දෙකකට බෙදලා තමයි අපිට මේ කතාව කතුවරයා කියන්නේ. මුලින්ම 1999 වර්තමාන කාලය සහ ඊට අවුරුදු 30කට පෙර කාලය. ඔයාලට හිතාගන්න පුළුවන්ද? බැරි වෙලාවත් ඔයාලා නිදාගෙන නැගිටිද්දී ඔයා මිනි පෙට්ටියක හිර වෙලා හිටියොත් මොන වගේ හැඟීමක් දැනේද කියලා. ඒ වගේම ඔයාට තේරුණොත් ඔයා මේ මිනි පෙට්ටිය ඇතුළේ ඉන්නේ තනියම නෙමේ, තවත් එක මැරුණු මිනිහෙක් එක්ක කියලා. තවත් එක මිනිහක් එක්ක කියලා. ඔයා ගොඩක් බය වේවි නේද? මේ කතාවේ තියෙන්නේ අන්න එහෙම දෙයක් ගැන. මේ කතාව හදි හුනියම් වරින් පිරුණු සමාජයක් තමයි අපිට පෙන්වන්නේ. ඒ වගේම බොරු මිත්‍යා මත විශ්වාස කරන, ඒ වගේම මායාව, මායාකාරියෝ ඉන්න අඳුරු මායාව භාවිතා කරන, ඒ වගේම මිනි මැරුම් මේ වගේ දේවලුත් තියෙන ලස්සන, ඒ වගේම ඇත්තටම කිව්වොත් ගොඩක් කෘතුහලයේ පිරුණු බිහිසුණු කතාවක් තමයි මේ ද ක්‍රාෆ්ට්ස්මන් කියලා කියන්නේ. මේකේ ෆ්ලෝරන්ස් ලව්ලේඩි අත්අඩංගුවට ගන්නවා ලැරි ග්ලාස්බ්‍රුක් කියලා කෙනෙක්ව. ඒ අත්අඩංගුවට ගන්නේ පොඩි ළමයි කීප දෙනෙක්ව මැරුවට. හැබැයි මෙයා ඒ ළමයිව මරලා තියෙන්නේ නිකන් නෙමෙයි, ඒ ළමයිව වලදාලා තිබෙලා තියෙන්නේ තවත් මිනිහක් එක්ක, ඒ වගේම ඒ ළමයිව වලදාලා තිබිලා තියෙන්නේ පණ පිටින්. ඉතින් හැම පොතකම පොතේ පිටිපස්සේ අඩංගු වෙනවා මේ පොත පොත ගැන පොඩි නෝට් එකක්. මේ පොතේ ඇතුළේ තියෙන කරුණු ගැන පොඩි කරුණු කීපයක්, පොඩි සංක්ෂිප්තයක්. ඉතින් මම ඔයාලට කියන්නම් මේ පොතේ මොන වගේ සංක්ෂිප්තයක්ද තියෙන්නේ කියලා. දයාබර පියෙක්ද, නිර්දය මිනිමරුවෙක්ද? වසර කිහිපයකට පෙර ළමා මිනිමරුම් දාමයකට වරදකරු වූ ලැරි ග්ලාස්බ්‍රුක්ව අත්අඩංගුවට ගැනීම ෆ්ලෝරන්ස් ලව්ලේඩිගේ වෘත්තීමේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය විය. භයානක සිහිනයකදී සිදුවන්නක් මෙන් ලැරි තම ගොදුර වලා දමා තිබුණේ පණ පිටින්මය. ලැරි තම වර්ධ පාපොච්චාරණය කළ අතර ඔහුට නිසි දඬුවම් හිමිවිය. එහෙත් වසර 30කට පසු ලැරිගේ මරණයත් සමගම අතීත සිදුවීම් නැවත සිදුවන්නට පටන් ගනී. කවුරුන් හෝ ලැරිගේ මිනිමරුන් ප්‍රතිනිර්මාණය කිරීමට පටන්ගෙන තිබේද? නැත්නම් ෆ්ලෝරන්ස් එදා සිරභාරයට ගත්තේ සැබෑ මිනිමරුවා නොවේද? එසේත් නැත්නම් කිසිවක නොදන්නා අඳුරු රහසක් එහි සැඟව තිබේද? ලැරිගේ අවමංගල්‍යයට පසුව අබිරහස් ලෙස අතුරු දන්වන තම දරුවා බේරා ගැනීමට කෙනෙහිලිකම් හා හදි හුනියම් පිරුණු සමාජය හා සටන් වැදීමට ඇයට හැකියාව තිබේද? ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේ පොතෙන් මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා. මම ඔයාලට කතාව චුට්ටක් කෙටියෙන් කියනවා. හැබැයි මේ පොත කියවන්න අදහස් කරන කෙනෙක්ට මේ පොතේ කෘතුහලයේ එහෙමම ලැබෙන්න ඕන නිසා මම මේ කතාව සම්පූර්ණයෙන්ම කියන්නේ නැහැ. මුලින්ම ෆ්ලෝරන්ස් ලව්ලේඩි සහභාගි වෙනවා ලැරිගේ අවමංගල්‍යයට. ඒ සහභාගි වෙන්නේ එයාගේ පුතත් එක්ක. ඉතින් එයාගේ පුතත් එක්ක සහභාගි වුණාට පස්සේ මෙයාට හම්බ වෙනවා මැටි බෝනික්ෙක් ලැරිගේ ගෙදර තිබිලා. හැබැයි ලැරි මේ ගෙදර අතහැරලා දාලා අවුරුදු 30කට කලින් සිරබාරයට ගත්තාම මේ ගෙදර හැම තැනක්ම හැම අඟලක්ම පරීක්ෂා කළා. හැබැයි මේ වගේ කිසිම දෙයක් හම්බ වෙලා තිබ්බේ නැහැ. ඉතින් ලව්ලේඩිට හිතෙනවා මේ පිළිමය, මේ මැටි පිළිමය ගැන තියලා තියෙන්නේ එයාට මොනවා හරි දෙයක් අඟවන්න කියලා. ඒත් එක්කම එයාගේ පුතා අතුරුදහන් වෙනවා. පුතා අතුරුදහන් වෙන්නේ අවුරුදු 30කට කලින්
ළමයි අතුරුදහන් වෙච්ච විදිහටමයි. ඉතින් එයාට පුළුවන් වේවිද මේ කතාවේ සුළුමුළ හොයාගෙන කවුද ඇත්තටම මේ කතාව පිටිපස්සින්නේ? කාටද ඇත්තට මේ වගේ දෙයක් කරන්න ඕනි කියලා හොයාගෙන තමන්ගේ පුතාව බේරගන්න. ඒ වගේම මේ කතාවේ ඔයාලා කීරවත් විශ්වාස කරන්න නැති දෙයක් සිද්ධ වෙනවා. ඒ දේ ඔයාලට මේ පොත කියවුවොත් තේරෙයි. ඉතින් ඔයාලට මේ පොතේ කතාව සම්පූර්ණයෙන්ම දැනගන්න ඕන නම් ඒ ගැනත් මට කියන්න. මම අනිවාර්යයෙන්ම ඒ ගැනත් තව වොයිස් එකක්, තව වීඩියෝ එකක් කරන්න. දැන් මම මේක කියන්නම් පරිවර්තනගේ සටහන. ඇත්තටම මේක සඳහන් කරලා තියෙනවා මොන වගේ දේවල්ද මේ කතාව ලියන්න පාදක වුණේ කියලා. මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ මේ කතාව ගැන තල අදහසක් ලබා ගන්න. 1612 වසරේ පෙන්ඩල් මායාකාරයන්ගේ නඩුව එංගලන්ත ඉතිහාසයේ ජනප්‍රියම නඩු විභාගය වෙන අතර එය 17 වෙනි සියවසේ හොඳම වාර්තාගත සිදුවීම් වලින් එකක් ලෙස සැලකේ. මේ සිදුවීම් බොහෝ විස්තර ඇතුළත් ලැංකැස්ටර් අධිකරණයේ ලිපිකරුවෙකු වූ තෝමස් පොට්ස් විසින් රචිත ද වන්ඩර්ෆුල් ඩිස්කවරීස් ඔෆ් විචර්ස් ඉන් ද කවුන්ටින් ඔෆ් ලැංකැස්ටර් ග්‍රන්ථය අදටත් ජනප්‍රියයි. ඊට අමතරව 1960 දශකයේ මැන්චෙස්ටර් පළාතේ සිදු අමා මිනිමැරුම් කිහිපයකට වගවේතු වූ ඩෙනියේ මිනිමරුවන් ලෙස සුප්‍රකට අයන් බ්‍රැඩි හා මයිරා හෙන්ඩ්ලි නඩුවද උතුරු එංගලන්ත ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස හැඳින්විය හැකිය. මේ නඩු දෙක තමයි ඇත්තටම මේ කතාවට පාදක වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාව ගුප්ත විශ්වාසයන්, මායාකර්ම, ක්‍රියාදාම ප්‍රබන්ධයන් අගයන ලෝකයේ පාඨකයන් රසක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඔයා මායාකර්ම, ඒ වගේම බිහිසුණු දේවල් එකට කැටි වෙච්ච පොතක් කියවන්න ඕනි කියලා හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ පොත කියවන්න. මොකද මේක ලොකු අත්දැකීමක් වෙයි, ඔයාලට ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඔය පොතට ආස කෙනෙක් නම් මේ වගේ තව ලස්සන පොතක් එක්ක, විස්තරයක් එක්ක අපි ළඟදීම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.